මිනිසුන් බෙදනවා නම් බෙදන්න ඕන හොඳ ජාතිය නරක ජාතිය කියලා විතරයි. එහෙම නැතුව මිනිස්සු හරක් වගේ හංග ගහලා බෙදලා වෙන් කරන්න මොකෙකුටවත් බෑ විරප්පුලියෝ. මේ හමුවන්නේ කොහෙද? A සකරං, B සෙන්කොටං, C කාල නදී ගලාබසි, D අපචියරි. ඇත්තනේ ඒක. ඇත්තද? අනිවාර්යයි. ඒක කොහොමද වෙන්නේ? උපතේ ඉඳලම හැම මිනිස්සෙකුම සමානයි. ඒක තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් හොඳ නරක ඉගෙන ගන්න පරිසරයේ වටපිටාව අනුව ඒකටත් මිනිසුන්ට වැරදි කියන්න බෑ. ඒ වුණාට වෙනම නිර්ණායක ඔස්සේ බෙදන එක හරිම අසාධාරණයි කියලා තමයි මම හිතන්නේ. ඒ කියන්නේ මොන වගේ නිර්ණායකද? ඉස්සර තිබුණා වෘත්තිමය වශයෙන් නූගත් උගත් කියලා. ඒ කියන්නේ උසස් වෘත්තිය පහත් වෘත්තිය කියලා. දැන් පාරේ අතුගාන කෙනා නැත්තම් පොහොසත් කෙනෙක්ට පිරිසිදු පරිසරයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා හැම රැකියාවක්ම පහත් උසස් කියලා බෙදයක් නැහැ හැම රැකියාවකින්ම. ඕන කෙනෙක් හැමෝටම ඕන වෙනවා. සමහර විට කරන ක්‍රියා එක බලද්දී උගත් කෙනෙක්ට වැඩිය නූගත් කෙනෙක් උසස් වෙන්න පුළුවන් ක්‍රියාවේ. එතකොට මේකේ මොනවද පුතා කියවලා තියෙන්නේ පොත්? සකරම් කියවලා තියෙනවද? සබ්කාරම් තාම ඔඩියෝ කරලා නැහැ. මම කියන්න අමතකුණානේ. ඒ කියන්නේ මම කියවන්නේ ऑडियो बुक्स. ඒ කියන්නේ රාවතවත්ත දෘශ්‍යබාධිත උපාධිධාරී මණ්ඩලය කියලා ආයතනයක් තියෙනවා. ඒක ගොඩක් ප්‍රයෝජනවත් ඇත්තටම. ඒකෙත් දැනට 5000ක් 6000ක් විතර පොත් රෙකෝඩ් කරලා තියෙනවා නවකතායෙම. ඒකෙන් තමයි මම පොත් අරගෙන අහන්නේ. CD එහෙම තියෙන්නේ වෙන වෙන වශයෙන්. I think CD මං කැටේ සල්ලි එකතු කරගෙන ගිහිල්ලා CD 20ක් 25ක් විතර අරන් ඇවිල්ලා පෙන් එකට දාගෙන අහනවා. ඔච්චර විතර කියවලා? නවකතා, කෙටි කතා, කවිටි කියවලා තියෙනවා. පොත් 100ක් 150ක් විතර කියවලා තියෙනවා. හරි. එතකොට උත්තරය සෙන්කොට්ට. ෆයිනල් ආන්සර්. ඔව් සෙන්කොට්ට. කාගෙද සෙන්කොට්ට? මහින්ද ප්‍රසාද් මත්සිඹුල මහත්තයා. ඒ කියන්නේ ඔබ රුපියල් 30000 දින්න? ඔව්. 30000.